සංගීතයයි යුද්ධයයි කොහොමද මෙච්චර අද්දුර ආවේ කොහොමද තුවාලු වුණා වන්නේ මානුෂී මේ තුවාලු වුණාට පස්සේ ඉතින් මේ අරුදු දෙකක් ඉදිරි ඉතින් ඇඬුණා අනිත් සීරු දේ මාතරලා ඉතින් සින්දුවක් කියන්න පටන් ගත්තා ඒක අපි දන්නවා උගලුම් වගේ අය නිසා තමයි අපි නිදහසේ ජීවත් වෙන්නේ නිදහසේ හුස්ම ගන්න අපි හැම තප්පරයක්ම උගලන්ට ණය ගැටි හැම තප්පරයක්ම ඒක අනිවාර්යයෙන්ම අපි සී කරන්න ඕනේ ඒක මා තේරෙන්නේ නැහැ අපි කොහොමද උගලන්ට ඒ ආදරය සෙනෙහස ගෞරවය ඒකට වචන නැහැ ඒක ස්පීච්ලස් ඉතින් ගොඩාක් ගෞරව කරනවා මෙත් මේ වගේ තරඟයකට ඇවිල්ලත් මේ වගේ අවස්ථාවට සම්බන්ධ වීම ගැන මොගෙම සැලුට් එක උගලන්ට කවුලුව අතරින් සඳ රැසෙනවා පුල් අතු අහලින් පිනි බේරෙනවා සුඳුරිය මාගේ පුංචි පුතාමා උකුලේ තියා නලවෙනවා අඳුරුය පාළුය නිසලය මේරය සීතල සුළඟද ඒය හමා සිසිර අද හොඳයි මම හිටියේ සිසිරව තෝරන්න මට මම සිසිරව තෝරන්න එකම හේතුව තමයි මම එදත් කියනවා අදත් කියනවා මේ සිසිරලා වගේ අය අපේ රට රැකලා දුන්න හින්දා තමයි ඊයේත් මම පරිස්සමෙන් ප්‍රසංගයකට ගිහින් ආයේ ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අපි රණවිරුවන්ට ගරු කරන්න ඕන රන් ගොයම් කරල් පූ දින ඔබේ දෙස නැවේ රන් රුවක් වගේ ඈතින් ඔබේ රුව මැවේ ආදරේ දනේ මාහද සුසුසුම් නිවි වාසනාව පාවෙලා ගියා ආදරයක් ගැන කතා කරනවනේ එතකොට මට නිකන් අහන්න හිතුණා සිසිර කොහොමද සිසිරගේ ආදරයක් ආදරේ සම්බන්ධ යම් කිසි දෙයක් අහන්න හිතුණා කොහොමද ආදරයත් එක්ක ගනුදෙනු උනේ මම අවුරුදු 7ක් ආදරේ කරපු ගෑල්ලාමයා ගියා එදා ඉපස්සේ මං ඉතින් හිතන්නේ කිසි දෙයක් කියලා මම එතනින් එහාට අහන්නේ නැහැ සිසිර. එතකොට අර තුවාලේට වඩා ඒ තුවාලේ රිදෙනවා නේද? රිදුනා. මං දැන් අඬන්නේ. ඒතර අම්මත් එක්ක සිසිර ජීවත් වෙන්නේ. අම්මා කියන්නේ මගේ ජීවිතේ අය ගැන කතා කරලා වැඩක් නැහැ. දැන් කාන්තාවන් ගැන කතා කරනකොට මම විතරයි මෙතන කාන්තා නියෝජනය. මේකයි. මම මේ මම දැන් කාන්තාවන් අම්මත් කාන්තාවක්. සහෝදරියත් කාන්තාවක් පෙම්වතියත් කාන්තාවක් දියණියත් කාන්තාවක් හැබැයි මම විශ්වාස කරන්න පුළුවන් එකම එකේනා අම්මා පමණයි අම්මා පමණයි ඕක අනිත් පැත්තටත් එහෙමයි හැබැයි ඉතින් මේ අනිත් පැත්තටත් තාත්තා පෙම්වතා සහෝදරයා නේද විශ්වාස කරන්න පුළුවන් පියාව පමණයි ඔයාට හොඳ අවියක් ලැබිලා තියෙනවා සංගීතයේ සංගීතයේ ඔයාගේ පෙම්වතිය කරගන්න ගුතා බඳින නීල වරල සරසන්නට මා පිපුණේ නැත මේ දෙරණේ උඩඟුලියන් අයියේ මල්ලි නංගි අම්මයි තාත්තයි ඉස්කෝලේ ගියේ මම පොඩි ඉස්කෝලේකට ඉතින් ඇස් දෙක පේන්නේ නැහැ මෝටර් ප්‍රහාරයක් කළා. ඉතින් මම දඟකාරයි. ආදරය ගැන කියන්නේ මං අවුරුදු 7ක් ඉතින් ආදරේ කළා. ආදරේ කරලා තුවාල වුණාට පස්සේ ඉතින් යන්න ගියා. ඉතින් කමක් නැහැ. ඉතින් ඒක නම් 100,000 වාරයක් මං මේ ස්තුතියන් දෙනවා ඒකට. මගේ ජීවිතේ කියන්නේ අම්මයි තාත්තයි තමයි මගේ ජීවිතේ දැන්. ඊට වැඩි දෙයක් නෑ මට අපි හැමෝම සදාකාල ජීවත් වෙන්නේ නෑනේ එයාලා ජීවත් වෙනකන් මට කරන්න පුළුවන් උපරිම දේ මම කරනවා